ഉസൈദ് ഇബ്നു ഖുദൈർ റളിയല്ലാഹു അൻഹു തുമാണ്. മിതുമ ഇസ്ലാം ദഹം പിലിഗത്തട പശ്ചേ ശ്രേഷ്ഠ സഹാബ അവർ ഉണ്ണത്തർ എന്നെ കുലിച്ച് പത്തെന്നുവ ഇസ്ലാം ദഹം പിലിഗനീമട്ട കളിം ഔസ് കെന ഗോത്രേ അതു ഗോത്രേ അപ്പു ബനു അഷൽ ഗോത്രേ നായക്കാലിച്ച് മിതുമ കടയത്ത് കറണം. ඉතාමත්ම අලංකාර සංසිද්ධියක් මෙතුමා පිටපස් තියෙනවා. මෙතුමාගේ ඉස්ලාමයේ වෙත වූ ආගමනයත් සමග තම ගෝත්‍රී සියලුම දෙනා ඉස්ලාම් දහම පිළිගත්තා කියන ඒ සංසිද්ධියට හිමිකරුවා වෙන්නේ මෙතුමා. ඒ සිද්ධිය පිළිබඳ මුලින් බලලා දමතරව තියෙන තවත් කරුණු සාකච්ඡා කරමු. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ නියෝජිතයෙකු හැටියට මදීනා නගරයට නබිතුමා සංක්‍රමණය කිරීමට පෙරාතුම් ඉස්ලාම් දහම ගැන්වීම කැටයුතු වල නිරත වෙන්න මුස්අබ් ඉබ්නු උමයිර් රදියල්ලාහු අන්හු තුමාණන්ව වයසින් කුඩා කෙනෙකු වුවත් විෂය පිළිබඳ මනා දැනුමක් සහ මනා උනන්දුවකින් කටයුතු කළ ශ්‍රේෂ්ඨ සහාබිවරයෙක් වූ එතුමාව අබිතුමා පිටත් කරහරිනවා. එලෙස ගිය මුස්අබ් රදියල්ලාහු අන්හු තුමාණන් එහිදී හඳුනාගත්තු තම මිත්‍ර අස්අද් ඉබ්නු සුරාරා රදියල්ලාහු අන්හු තුමාණන් එක්ක මදිනාව පිරික්සීමට පටන් ගන්නවා ඉස්ලාම් දහම පිළිබඳව ජනතාවට දැනුවත් කරන්න. නමුත් ඒ තුළ තිබ්බ ආරාධනාවෙහි සුවිශේෂත්වයන් පිළිබඳ මිනිස්සු දකිනකොට තාමත්ම පහසුවෙන් ඉස්ලාම් දහම් පිළිගන්නට පටන් ගත්තා. මෙලෙස යන ගමනේදී මා කලින් සඳහන් කළ බනු අශ්හල් සහ බනි ළුෆුර් කියන ගෝත්‍රිකයන් ජීවත් වූ ප්‍රදේශයට මොවුන් යනවා. මොන් දෙපළ යනවා. ගිහිල්ලා බනු ළුෆුර් කියන ගෝත්‍රයට අය වත්තක එහි තිබ්බ ලිඳක් අසලට පැමිණ ඒ ලිඳ පඩිපෙළ මත වාඩි වෙලා ඔවුන් යම් යම් දේවල් කතා කරගෙන සිටින ආගම පිළිගත්ත අයවලුන් සමග මේ අවස්ථාවේදී මේ පිළිබඳ ආරංචි වූ අස්අද් උසෛද් ඉබ්නු ඛුදයිර් රදියල්ලාහු අන්හු තුමාන් උසෛද් ඉබ්නු ඛුදයිර් මොකද කරන්නේ ආගම පිළිගන්න කලින් තමන්ගේ සහෝදර ගෝත්‍රයේ නායකයා වූ මුස්අබ් සහෝදර ගෝත්‍රයේ නායකයා වූ සාදිබුණු මොආද් රදියල්ලාහු අන්හු තුමාණන් හමු වෙලා එතුමා ආගම පිළිගන්නට කලින් බලන්න සාද් මේගොල්ලන් මෙහෙම කරනවා මගේ ඥාති කෙනෙකු නොවේ නම් මම හොඳ පාඩමක් උගන්වනවා ගේ ඥාති පුත්‍රයෙක් හින්දා මම නොයා ඔබ ගිහින් මෙන්න මේ දේවල් කරන්න කියලා දැඩි අවවාද කරන්න මෙහින් පිටමං වෙන්න කියන්න අපිව දුර්වලයි කියලා හිතන්න එපා කියලා කියන මේ විදිහට ගොඩාක් දේවල් කියලා පිටත් කරාරින්. එතුමා ගිහිල්ලා ඔවුන් උන්නු තැන හමුවනවා. ඒ අවස්ථාවේදී අස්අද් ඉබ්නු සුරාරා තම මිත්‍ර මුස්අබ්ට අඳුන්වල දෙනවා මෙයා තමයි මේ ගෝත්‍රයේ නායකයා, ඔයා හමු වෙන්නට අවිල් ඉන්න මේ කියලා. මුස්අබ් රදියල්ලාහු අන්හු තුමාන් කියනවා වාඩි වෙන්න අපි කතා කරමු. නමුත් වාඩි වෙන්නට තරම් ඉවසීමක් තිබ්බේ නැහැ. අර ගෙනාපු පණිවිඩ ටික මුදා හරිනවා, බැනවදිනවා, යන්න කියලා කියනවා. නමුත් මුස්අබ් රදියල්ලාහු අන්හු තුමාන් ඉල්ලීමක් කරනවා. පොඩ්ඩක් ඔයාට වාඩි වෙන්න බැරිද? වාඩි වෙලා මා කියන දේ වෙතට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න බැරිද? ඇහුම්කන් දීලා ඔයාට කැමති නම් පිළිගන්න, ඔයාට අකමැති නම් ඔයාට කැමති දේ මං කරන්නම් කියලා. මේක හොඳ විසඳුමක් මෙහරා ගෙන එන්න පුළුවන්.
කියන දේ අහලා කැමති නෑ කියලා කියන්න එච්චර ලොකු අමාරුවක් අපහසුවක් වෙන්නේ නෑනේ. ඔය එහෙනම් කියන්න කියලා වාඩියෙන්. මුස්ස බ්‍රදේලන්තුමාන්ගේ කතාවේ අවසානය ආපෝ සාදිබුනු මාද් ප්‍රශ්න කරනවා ප්‍රදේල්ලා නතුමානන් අගම් පිළිගන්න කලින් ඔයාලගේ ආගම් පිළිගන්න කවුරු හරි කැමති නම් මොකද්ද කරන්න කියලා. එතකොට දෙන්නම කියනවා ස්නානය කරලා ඇඳුම් පිරිසිදු ඇඳුම් ඇඳගෙන ප්‍රතිඥාව දීලා ශහදාව කියලා ඊට පස්සේ සලාතේ කරන්න පුළුවන්. මුස්ලිම් කෙනෙක් බවට පත් වෙනවා. නොපමාව ඒ සියල්ලම කරනවා. කරලා නැවත තමන්ව මෙතෙන්ට යවපු යාළුවා වෙත යන්නේ මුස්ලිම් කෙනෙකු ලෙස. නමුත් එකපාරටම කියන්න බෑ මොකද ඔහුත් තවත් ගෝත්‍රයක නායකයෙක්, ගෝත්‍රයේ ජනතාවගේ හිත දිනාගත්ත හොඳ නායකයෙක්. ගිහිල්ලා නායකයාට තමන්ගේ සහෝදර ගෝත්‍රයේ නායකයාට කියනවා මං හැම දෙයක්ම කිව්වා උන්ට අපිට කැමති විදිහට උන් ඉන්නම් කියලා කිව්වා. මේ නිසා හිත සෑහීමට පත් වෙන්නේ නැහැ. මොකද කල් තියාම දැනගන්නවා එනකොටම අනිත් අයට කියනවා මහු ගිය විදිහට නෙමෙයි මේ ඉන්නේ වෙනස් වෙලා තියෙනවා. උසයිද් ඉබ්නු හුදයිර් නායකයා දැඩි කෝපාවිෂ්ටව ගිහිල්ලා තමන්ගේ ඥාති පුත්‍රයාට දැනවැදිලා පෙර කිව් හැම වදනක්ම ඔහු ප්‍රකාශ කරනවා. ඊට වඩා අලංකාර විදියට මුස්සා බ්‍රදේලානතුමාන් කටයුතු කරමින් පොඩ්ඩක් වාඩි වෙන්න. කලින් කියපු විදියටම කියනවා කලින් සිද්ධ වෙච්ච විදියටම තමයි වෙන්නේ. ආගම පිළිගන්නවා. එතනින් නතර නොවී උසයිද් ඉබ්නු හුදයිර් රදීනතුමාන් මොකද්ද කරන්නේ? තමන්ගේ ගෝත්‍රික ජනතාව කැඳවලා ඔබලා අතර මම කෙබඳු කෙනෙක්ද කියලා ප්‍රශ්න කරනවා. අපි හඳුනන හොඳ ප්‍රඥාවන්ත ධෛර්යමත් නායකයෙක් ඔබ කියලා උන් සාක්ෂි දරනවා. එහෙනම් ඔන්න මම මේ කියන දේ අහගන්න. ඔබලා අතරින් කිසිම කෙනෙක් එක්ක මම කතා කරන්නේ නැහැ. අල්ලාහ් පිළිගින නබිතුමාව අවසන් ධර්ම ශාස්ත්‍ර හැටියට පිළිගන්න දුරුයි. මේ ඉල්ලීම පුදුමාකාර විදිහට හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා. මොකද ඒ ගෝත්‍රයේ සියලුම අය වාගේ ඉස්ලාම් දහම් පිළිගන්න හවස් වෙන්නට මැත්තේ සියලුම ආයාගම් පිළිගත්තා. එතකොට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? ශාල ජයග්‍රහණයක් මේක. ඒ විදිහට තමයි මෙතුමා ඉස්ලාම් දහම පිළිගත්තේ. පිළිගත්තට පස්සේ එතනින් නතර නොවී නබි සලදා සලන්තුන් සහභාගී වුණු ප්‍රධාන ක්‍රියාන්විතයන් සටන් මේවායි එතුමා සහභාගී වෙනවා. ඒවාට නායකත්වය ලබා දෙනවා. මේ විදිහට මෙතුමානන් කෙතරම් දුරටද කියලා කිව්වොත් එතුමා තාමත් මලංකාර ලෙස කුරාණය පාරායනය කරන අයවලුන් අතර කෙනෙකු හැටියට සිටියා. ඒ වගේම තමයි නබි සලදා සලන්තුමාන් පැවසු එක් අවස්ථාවකදී යහපත් මිනිස්සු පිළිබඳව නමින් සඳහන් කරමින් ඒ අතර මෙතුමාද සිටිනවා. මෙතුමා හදිස් වාර්තා කරලා තියෙනවා නබි සලදා සලන්තුමාන් හරහා. මෙතුමා ප්‍රකාශ කළ හදිස් වාර්තා කරලා තියෙනවා. මෙතුමා හිජිරි වර්ෂ 20 දී වපාත් වෙනවා. උමර් රදියල්ලාහු අන්හු තුමානන් තමයි එතුමාව උහුලන් යන්නේ එතුමාගේ දේහය මිහිදන් කරන්නට. බකි අල්ගර්කත්හි මෙතුමා බුගිනානය කරනු ලබනවා. මේ කෙටි හැඳින්වීමක් පමණයි. එතුමාගේ ජීවිතය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන්නට කැමති අයට ඒ සඳහා අවස්ථාව තියෙනවා. ඒ වෙත ආරාධනා කරමින්
සමුගන්නවා. ජසාකුල්ලාහ ඛෛරන්.